අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛ ආසියත සව සහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කමිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල බැසිල් රාජපක්ෂ ඇමරිකානු කොන්ත්‍රාත්කරුවෙක් අර්බුදවලට හේතුව බැසිල් බැසිල්ගේ හීනේ ජනපතිකම ගෝඨාභය බැසිල් ළඟ හිර වෙලා ඇමති විමල් සහගම්මන් පිළ බැසිල්ව පතුරු ගසයි අපි ආයේ එන්නෙත් නැහැ විමල් සහතික වෙයි මමත් අමාත්‍ය ධූරේ වැඩවලට යන්නෙත් නැහැ වාසුත් කියයි හැත්තෑ හතර වසරක් පුරා යන එන පනින නොපනින අයට රැවටුන තරමක් වෙදුලි කප්පාදුව නතර වෙයිද ඩීසල් දොරේ ගලයිද නව ඇමතිවරු වැඩ පෙන්නයිද ඉන්ධන හා විදුලි බිල වැඩි කරන්න කබ්‍රාල් ආණ්ඩුවට යෝජනා කරයි යුග දනවි පෙත්සම් පහම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරයි අදත් ඉන්ධන පෝලිම් ගෑස් පෝලිම ආයෙත් එයි අදත් පැය හතහමාරක විදුලි කප්පාදුවක් අරුන්දික නිර්දෝෂයි යලිත් රාජ්‍ය ඇමතිකම අලුත් ඇමතිකම් හයක් සහරාන්ගේ බිරිඳගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ගන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ප්‍රථම නවදානීය දේශීය පුවත් වෙත දැන් විමල් වීරවංශ සහ උදය ගම්මන් පිළට ඇමතිකම් නැහැ වාසුදේව නානායක්කාර සුව කැමැත්තෙන්ම තම ඇමති දුහරේ වැඩ කරන්නේ නැති බව කිව්වා මහින්ද සුළඟ හදපු විමල් ගම්මන් පිළ කුමන රාජපක්ෂගේ සුලි සුළඟකටද ඇත්තටම හසුපුනේ ඇමති ගම්මන් පිළ නම් කියන්නේ දැන් තමන් යලි ජනතාවගේ ඔඩොක්කුවට වැටුණු බවයි ඇමතිකම් දරනකොට වෙන වෙන ඔඩොක්කුවලයි ඇමතිකම් නැති වුණාම ජනතාවගේ ඔඩොක්කුවලටයි වැටීම අතර වෙනස දැන් අප හඳුනාගත යුතුව තිබෙනවා පෙරේද සිට අපේ රටේ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාව උදේ ගම්මන් පිළහා විමල් වීරවංශ යන මහත්වරුනි. ඔවුන් රජය ගැන සිදු කළ බරපතල ප්‍රකාශ මාධ්‍යයේත් සමහර ජනතාවගේත් සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව ඊයේ උදේ ගම්මන් පිළ සහ විමල් වීරවංශ යන මහත්වරුන් ඇමති දූර් වලින් ඉවත් කළා. මේ ඇමති දූර් අහිමිවීමට බලපෑ ආසන්නම ප්‍රකාශයයි. තමන්ට මේ සියල්ල තේරෙනවා මගේ මොලේයි තව ඉතුරු තව 6යි මේ ඔක්කොම තියෙනවා ඒ නිසා මට කිසි ප්‍රශ්නයක් නැහැ මට මොනවටද විශේෂඥ සහය මම හිතන විදියට ඔක්කොම වෙනවා නම් ඒමද ඒ උද්දත්ත මානසිකත්වයකට මේ අභියෝගය ජයගන්න බෑ. මෙතර විදේශ විනිමය අර්බුදයකින් පීඩා විඳින රටක මහා බැංකුව අධිපතිතුමා මුණ ගැහෙන්න මුදල් නැවතින වෙලාව නැත්තම් මහා බැංකුව අධිපති කියන නිර්දේශ ගැන කතා කරන්න වෙලාව නැත්තම් එක්කෝ මේක කෙලවා ගන්න ඉඩදී බලා සිටිනවා. ඉදා ශ්‍රී ලංකාව මූණ දෙන දැවැන්තම අභියෝගයක් අපි හමු වෙ තියෙන්නේ. විවේචනය වෙනුවට විකල්පය ඉදිරිපත් කරන්නට ආණ්ඩුව යන මග වැරදි නම් හරි මග කුමක්දයි කියලා දෙන්නට කවුරුවත් ඉදිරිපත් වෙලා නැහැ. මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳගන්න ඕනි. ප්‍රශ්නය විසඳන්න නම් මුලින්ම අපි ඉන්නේ ප්‍රශ්නෙක කියලා පිළිගන්න ඕනි. නව අමාත්‍යවරු ලෙස ගාමිණී ලොකුගේ පවිත්‍රා වන්‍යාරච්චි සහ එස්.පී. දිසානායක යන මහත්වරුන් දිවුරුම් දුන්නා. ඒ අනුව උදේ ගම්මන් පිළ මහතා දැරූ බලශක්ති අමාත්‍ය දොරේට ගාමිණී ලොකුගේ මහතාව පත් කර තිබෙනවා. විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය දොරේට පත් කර ඇත්තේ එස්.පී. දිසානායක මහතාවයි. මෙතෙක් ගාමිණී ලොකුගේ මහතා දැරූ විදුලි බල අමාත්‍ය දොරය පවිත්‍රා දේවි වන්‍යාරච්චි මහත්මියට ලබා දී තිබෙනවා. පවිත්‍රා දේවි වන්‍යාරච්චි මහත්මිය දැරූ ප්‍රවාහන අමාත්‍ය දොරය දිලුම් අමනුගම් මහතාට හිමි වුණා. ඊට අමතරව සිබි රත්නායක මහතා වනජීවි හා වනසම්පත් සංරක්ෂණ ඇමතිවරයා ලෙස පත් කර තිබෙනවා. විමලවීර දිසානායක මහතා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය දොරෙහි දිවුරුම් දුන්නා. පක්ෂයේ 11ක එකමුතු වී තේමාව වුණේ රට හරිමගට යන්නයි. එදායිම ස්ථානයේ ඇමති වාසුදේව නානායක්කාර මහතාද සිටියා. අද පෙරවරුවේ විමල් වීරවංශ උදේ ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර මහතා ඇතුළු පිරිසක් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්තුවා. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ මහත්මයාට ඕනකම තිබුණා ඒ ජනාධිපතිවරණ අපේක්ෂකයා වෙන්න. ඔහු ඒකට ඉතා විශාල සූදානමක් ඇති කරගෙන තිබුණා. පොදු ජන පෙරමුණ කියන පක්ෂයත් සම්පූර්ණ තමන්ගේ තනි පුද්ගල දේපළ
පියවරක් හැටියට යොදාගෙන ඔහුගේ උත්සාහයක් තිබුණා ඒ අපේක්ෂකත්වයට එන්න. නමුත් අපි හිතුවා මහින්ද සුලඟ ආරම්භ කරන්න මූලිකත්වයේ ගත්තු පිරිසක් හැටියට අපි හිතුවා මහින්ද රාජපක්ෂ නෙවෙයි නම් මේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට සුදුසු ගෝඨාභය රාජපක්ෂ කියලා. ඒ මතයේ ඉඳගෙන අපි ක්‍රියා කළා. ඉතින් ඒක බැසිල් රාජපක්ෂ මහතාගේ සිහිනයට සැලකිය යුතු බාධාවක් එතනින් ඇති වුණා. ඔහුටත් අවසානයේ අකමැත්තෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ අපේක්ෂකයා හැටියට පිළිගෙන කටයුතු කරන්න සිද්ධ වුණා. ඒක කැමැත්තෙන් වෙච්ච දෙයක් නෙවෙයි කියලා අපි හොඳටම දන්නවා. ඒ වගේම 2015 ජනවාරියට පරාජයට පත් වෙලා මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ගිහිල්ලා ඉල්ලුවේ විපක්ෂ නායකකම දෙන්න කියලා. ඔහුට. ඉතින් ඒකට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කැමති වුණේ නැහැ. පස්සේ ඔහු මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට නොකිය රටෙන් පිටව ගියා. ඉතින් එහෙම කටයුතු කරපු කෙනෙක්ව මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් කරලා ඔහුව ජනාධිපති කරන්න එහෙම අසනීපයක් අපිට තිබුණේ නැහැ. අද අපි දන්නවා අපි මීට පෙර පැහැදිලි කළා ලංකාව ඉතිහාසයේ මුණ දෙන ඉතාම සංකීර්ණතම හා බරපතලම ආර්ථික අර්බුදයට අපි මුහුණ දීලා තියෙන්නේ. ඒක ගැන වගේ වගක් නැතුව කිසි ප්‍රශ්නයක් නැහැ. තව ටික කාලෙන් අපි ගොඩ යනවා වගේ අර බොහොම නිකන් තමන්ට ස්වයං වින්දනය ලබා දෙන සිතුවිලි වල ගිල්ල ඉන්න අපිට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි පක්ෂ 11ක් එකතු වෙලා අපි කතා කරලා අපිට වගකීමක් තියෙනවා මේක ඉබාගාතේ යන්න දෙන්නේ නැතුව මේ තත්ත්වය ගැන අපේ අදහස කියලා යම් යෝජනාවලියක් රජයටත් ජනතාවටත් පිළිගන්වන්න අපි ඒක තමයි පහුගිය දවසේ කළේ. එතෙන්දී ඇත්තටම ගත්තොත් මගේ කතාවේ මං කළේ මේ තියෙන තත්වයයි මේක ගැන නොසලකා හැරියොත් වෙන අර්බුදකාරී තත්වයයි ආපදා තත්වයයි ඒ ආපදා තත්වය ඇති වුණොත් මේ රටට මොකද වෙන්නේ කියන එකයි කියපේ. ඒ අතරේ මුදල් ඇමති කියන චරිතය මේක ගැන වගේ වගක් නැතුව ඉන්නෝ කියන එකත් ඕකේ සඳහන් වුණා. කොහොම නමුත් මේ ප්‍රකාශ වලින් පස්සේ අපිට දැනගන්න තියෙන තොරතුරු අනුව මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ඔහු කියලා තියෙනවා අපි දෙදෙනා අමාත්‍ය තනතුරු වල ඉන්නවා නම් ඔහු අමාත්‍ය මණ්ඩලයට එන්නේ නැහැ කියලා. එතකොට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අන් සියලු අවස්ථාවලදී වගේම පවුලේ බලපෑමට යටත්ව ඔහු තීරණය කර තිබෙනවා තමන්ගේ සහෝදරයා ඇමති මණ්ඩලයට නොයන එක වළක්වා ගැනීම සඳහා අප දෙදෙනාව අමාත්‍ය තනතුරු වලින් ඉවත් කරා. ඒක ගැන අපිට කිසිම කනගාටුවක් හෝ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සමග ආරෝවක් අපිට නැහැ. අපි දන්නවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බරපතල ලෙස බැසිල් රාජපක්ෂ කියන චරිතය විසින් ඔහුට අවශ්‍ය කරන පරිදි පාලනයට නතු වෙච්ච චරිතයක්. ඒක හරියට හඳේ ආවාට පෙන්නඳ ඇඟිල්ල දිගු කරාම හඳේ ආවාට දෙස බලනවා වෙනුවට දිගු කළ ඇඟිල්ල කපාදමු වගේ වැඩක්. ඒ නිසා දැන් සදාකාලික අමාවක උදාවීමේ අනතුරක් ආණ්ඩුව විසින්ම හදාගෙන තියෙනවා. මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳ ඒකට වගකීත්තේ ආණ්ඩුවේ කවුරුන්ද කියන එක අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සූදානම්. අවලස්සන ඇමරිකානුම. ඉතින් මේ අවලස්සන ඇමරිකානුවා පොත යලි ශ්‍රී ලංකාවේ ලියවීමෙන් පවතිනවා. රාජයේ නායකත්වය මේ දෙපළ ඒ ඇමති ධූර වලින් ඉවත් කිරීමෙන් සිදුකලේ වරදක් කියන එක මුළු රටම එකහඬින් කියනවා. ඒ ගැන යුක්තියක් මේ රජය ඉටු කරන තුරු මට මගේ අමාත්‍ය ධූරයේ කටයුතු ඉටු කළ නොහැකි. අපි විපක්ෂයට එකතු වෙන්නේ නැහැ. ඒක ගැන කවුරුත් චක්කයක් හිතා ගන්න ඕන. ආයිනම් මේ ජනාධිපතිවරයාගේ ඇමතිකමක් දරන ආණ්ඩුවක ඉන්න අපේ කිසිම සුදානමක් නැහැ. අගමැතිතුමා මම දන්න විදිහට මේ ගත්තු තීරණයට අගමැතිතුමාගේ කැමැත්තක් නැහැ. ආණ්ඩුව කරපු වරද පිළි අරගෙන නිවැරදි ක්‍රියාමාර්ගයකට එන තුරු අවුරුදු 3ක් මම යන්නේ කැබිනට් රැස්වීම වලට අවුරුදු 3ම ඇමති ධූරයේ වැඩවල වගකීම් බාර ගන්න. එතුමා මේ කරන්නේ මාවත් අස්කරපිය කියන එකද? ඔය කියන්නේ සරලව කියනවනේ මගේ සගියෝ දෙන්න අස්කරා වගේ මාවත් අස්කරපිය. ඒකද ගණිතේ එතුමා අස්වෙන්න ඕනේ නැහැ නේ. මොකද මෙතුමා කරලා තියෙන වරද? බැසිල් රාජපක්ෂට තියෙන එක කොන්ත්‍රාත්තුවක්. ඔහුගේ විශ්‍රාම ජීවිතයේ ගෙවෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. එහෙ තමයි යාගේ දේපළ තියෙන්නේ. ඇමරිකාවට ඕන වෙලාවක පුළුවන් බැසිල් රාජපක්ෂව මනි ලොන්ඩරින් කියන චෝදනාව යටතේ අත්අඩංගුවට ගන්න. ඒක වෙන්නේ නැත්තේ කොහොමද? ඇමරිකාව වෙනුවෙන් ඔහු සේවය කරා. මේ ආර්ථික අර්බුදය ඉතාම දැවැන්ත ආපදාවක් බවට පත් වෙන්න ඉඩ හැරලා අර ඉන්දුනීසියාවේ වගේ විෂම මානසිකත්වයට මහජනයා පත් වෙන්න ඉඩ හැරලා ඇමරිකානු උපාය මාර්ගයට මේ රට ගොදුරු කරන එක තමයි බැසිල් රාජපක්ෂගේ කොන්ත්‍රාත්තුව. ඔහු වැඩ කරන්නේ ඒ අරමුණින්. මේ රට ඇතුළේ ඉඳගෙන පෙබරවාරි 18 2015 මහින්ද සුලඟ හදලා ඉරේ විලංගුවේ වැටිච්ච මිනිස්සුන්ට වඩා පැදුරටත් නොකිය රටින් පලා ගිය මිනිහාගේ උපදේශයේ වටිනවා කියන එකනේ මේකෙන් පෙන්නන්නේ. ඉතින් ඒ අනුව යන්නේ ඉතින් ප්‍රශ්නයක් නෑ.
ඇමති දූර දාලා එළියට ආපු උදේ ගම්මප්පිල මහතා හරි අපූර්ව ප්‍රකාශයක් කළා. ඒ දැන් තමන් යලි ජනතාවගේ ඔඩොක්කුවට වැටුණු බවයි. ඇත්තටම මේ මැති ඇමතිකම් ඇති වෙනකොට නැති වෙනකොට මේ කුමන පුද්ගලයෙකු වුණත් ආය ජනතාවගේ ඔඩොක්කුවට වැටීම තමයි 1948 නිදහසෙන් පසු අප මුහුණ දුන් දුර්වලකම. 1948 නිදහසෙන් පසු අදට වසර 74ක් ගෙවි ගොස් අවසන්. මේ වසර 74ක කාලය තුළ අප විවිධ දේශපාලන පක්ෂවලට බලය දුන්නා. ඒක හරියට හිසේ ඇම්මට කොට්ට මාරු කරනවා වගේ තමයි අප සිදු කළේ. ඉතිහාසයේ පුරාම අපට වැරදුනේම මේ තනි පුද්ගල වන්දනාව නිසයි. කිසිදු දවසක අප ළඟට දිගු කාලීන නිවැරදි දේශපාලන දැක්මක් සහිතව ආ පුද්ගලින් හෝ පක්ෂ නැහැ. කුමන පක්ෂයක සිට හෝ එළියට බහින හෝ ඇමතිකම් වලින් ඉවත් කරන කුමන හෝ කල්ලියකට අප බලය ලබා දී තිබෙනවා. එක් කාලයක මැතිනිය අපට කියනවා නම් සීනි නැතුව තේ බොන්නම් මිරිස් නැතුව හොදි කන්නම් කියලා බලය දුන්නා. තවත් අවස්ථාවක ජයර් ජයවර්ධන මහත්මයාගේ ඇට අටේ පොරොන්දුවට ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක උඩු රැවුල් යටි රැවුල් වෙනුවෙන් ඡන්දය දුන්නා. රුසියාවේ පුටින්ටත් මෙහි ඉඳන් ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක ක්ලීන් සූට් කියලා හිතාගෙනත් ඡන්දය දුන්නා. තවත් අවස්ථාවක පොළොවෙන් මතු වූ මිනිසෙකුට ඡන්දය දුන්නා. සමහරුන් ඡන්දේ ඉල්ලන්නේ තාත්ත කරපු විදිහට මාත් කරනවා කියලයි. මෙවැනි එකී නොකී මෙකී තනි පුද්ගල රූපවලට අප දිගින් දිගටම රැවටෙමින් ඉන්නවා. අද වත්මන් දේශපාලන ප්‍රවණතා දෙස විමසීමේදී යලි වතාවක් එවන් තනි පුද්ගල වන්දනා යුගයක්ම එළඹිය හැකි බවයි බැලූ බැල්මට පෙනෙන්න තිබෙන්නේ. මට දුන්නොත් මම කරලා පෙන්වනවා කියලා යම් අයෙකු කියනවා නම් ඔහුට බලය දීම තුළම ඔබත් මමත් යලි ෆේල් වන බව තමයි ඉතිහාසය දෙස බැලීමේදී කිව හැක්කේ. අපට අදටත් වසර 20ක ඉලක්කයක් සහිත අධ්‍යාපන සැලැස්මක් ප්‍රතිපත්තියක් නැහැ. කෘෂිකර්මාන්තයට අඩුම ගානේ 20 වසරක ඉදිරි ප්‍රතිපත්තියක් අවශ්‍යයි. ලෝකයේ ප්‍රතිපත්ති සහ නව සැලසුම් මත ඉදිරියට යද්දී අපි ණය ලබා ගන්න ලෝකේ වටේ සිඟමනේ යනවා. හැම ආණ්ඩුවක්ම 74න් පස්සේ අඩු වැඩි වශයෙන් සිදු කළේ ණය සිඟමනේ යාම. ගත්ත ණයනොත් වැඩි හරියක්ම කළේ හොරා කෑම. අඩු වැඩි වශයෙන් 74 නිදහසින් පසු හැම රජයක් යටතේම සිදු වී තිබෙන්නේ ඒ දේම තමයි. ඒ නිසා අද මහා ණය කන්දරාවක් හිස මත රට මත පොලිය අහස ළඟට. හැබැයි සාර්ථක වූ ව්‍යාපෘති තියෙන්නේ අතලොස්සක් පමණයි. ඇත්තටම කිව්වොත් ගහපු පදයකුත් නැහැ, බෙරේ පළුවකුත් නැති තැනට අපේ රට පත්ව අවසන්. නිදහසින් පසු රට කරවූ සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මේ වගකීම බාරගත යුතුයි. තවදුරටත් විවිධ හේතු මත අපේ ඔඩොක්කුවලට වැටෙන තනි තනි පුද්ගලයින්ව හුරතල් කරමින් සිට ඡන්දය දෙනවද නැත්නම් අලුත් ප්‍රතිපත්තිමය දිගු කාලීන සහ කෙටි කාලීන බුද්ධිමත් තීන්දු තීරණ ගන්නවද කියලා හිතන්න ඕනේ කාලේ ඇවිත්. විමල් වීරවංශලා, ගම්මන් පිළලා, වාසුල වැනි විවිධ තනි පුද්ගල චරිත ඇත්තටම විශ්වාස කටයුතුද නැද්ද යන්නද ඉතිහාසය තුළ වූ හැසිරීම් ඔස්සේ නිරීක්ෂණය කළ හැකි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා වැනි ජනමූල නායකයෙකු අපව ඉවත් කිරීම පිළිබඳව සංවේදී වූවා. ඒ නිසා අපට ආපසු හැරී යන්නට වනවා. එතුමා තනි කරන්නට බැහැ කියලා මේ අයම හෙට කිව්වත් එහි අලුත් කතාවක් නැති බව කිව යුතුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුවට විරුද්ධ දැවැන්ත අරගලයක් ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබ් රහ්මාන් මහතා පවසනවා. මාර්තු 15 වන දින කොළඹින් දැවැන්ත උද්ඝෝෂණයක් ආරම්භ කරන බවයි ඔහු පවසන්නේ. මේ පිපිරීම තමයි මේ ආණ්ඩුවේ අවසානය පටන් ගන්න පිපිරීම කියලත් මේක ලියාගන්න. තව සති දෙකක් තුනක් යනකොට අනිවාර්යයෙන්ම ඉතිරි පිපිරීම ටිකක් සිද්ධ වෙනවා. රටේ අර්බුදයක් නැහැ කියන එක ජනාධිපතිතුමාටයි ආණ්ඩුවටයි ජනතාවට පෙන්නන්න තමයි මේ අමතිවරු දෙන්නව එළියට දැමීමේ එක පරමාර්ථය. සාමාන්‍යයෙන් අපේ රටේ සංස්කෘතිය තමයි අපි සන්තෝෂයක් සතුටක් භුක්ති විඳින්න තමයි අපි කිරිබත් බෙදන්නේ. දැන් මේ රටේ ජනතාව කිරිබත් බෙදන එකක් පාවිච්චි කරනවා තමන්ගේ විරෝධය බලකරන.
කනිත් ප්‍රේමදාස මහත්මයාගේ නායකත්වයේ යටතේ මේ ජනතාවගේ සියලු පීඩනයන් එකතු කරලා ආණ්ඩුවට විරුද්ධව දැවන්ත අරගලයක් අපි පටන් ගන්න අපි සරසම් කරලා තියෙනවා. මාර්තු මාසේ 15 වෙනිදා ඒ අරගලය මේ කොළඹ නගරයෙන් අපි පටන් ගන්නවා. කොළඹ නගරයෙන් පටන් ගන්න අරගලය මුළු රට පුරාම දැවන්ත අරගලයක් බවට පත් කරනවා. අවුරුද්දක් වගේ ඇතුළත සමාජ අපේ නැතිවරණය කරන්න. 20 වෙනි ආණ්ඩුවේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ සරල බහුතරයකට පුළුවන් ආණ්ඩුව ඉස්සරහට ගන්න. දැන් තමත් 30 ගානක් පෙළ ගැහිලා ඉන්නවා. අපි හිතනවායි ගොනු පක්ෂය විල වර්මී කියන ප්‍රාජීයට තව අධීර දෙකකින් යන්න. ජනාධිපතිතුමාගේ අධහරංචි රැසීම කියලා තියෙනවා 80ක් ආණ්ඩුවෙන් යන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ ආණ්ඩුව කඩාවැටෙන්නේ ඒගොල්ලෝ දන්නවා. මේ ප්‍රශ්න විසඳුමක් හොයන්න නම් හත් පොලේ ගාකට තියෙන මොඩ හතේ මුදල් ලැබිති වෙරේ වයින් කරනවා ඉස්සෙල්ලා. එයා වයින් කරන තු මේ ප්‍රශ්න විසඳන්න බෑ. මහා බැංකුව අධිපතිවරයා මුදල් ලැබිති වෙරේ එකිනෙකාට චෝදනා කරගෙන යනවා. දැන් මහා බැංකුව අධිපතිවරයා මීට මාස 6කට කලින් අහසේ පාවෙලා උඩින් දීලානේ ටොක්ස් දුන්නේ. අද මොකද මහා බැංකුව අධිපතිවරයා උදේ විදුලි බිල වැඩි කරන්න කියලා ඉවරලා තෙල් බිල වැඩි කරන්න කියලා කතාව පිටිපස්සෙ තියෙන්නේ මොකද්ද? දැන් මහා බැංකුව අධිපතිවරයා අත සෝදා ගැනීමේ න්‍යාය පත්‍රයක තමයි ඉන්නේ. කලිසමක් ඇඳගෙන ඉන්නව නම් අඟහරුවාද පාර්ලිමේන්තු රැස් වෙනවා. ඔහොමත් එළෙව්වයින් පස්සේ ආණ්ඩු පක්ෂයේ ඉන්නවද අඟහරුවාද පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ පැත්තට එනවද? සැබෑ දේශප්‍රේමියෝද නැත්නම් දේශප්‍රේමී සළු ඇතුළේ ඉන්න හොර තක්කඩියද කියන එක නිරුවත පෙන්නන්න වෙනවා. ඔය කටින්ම තමයි කෝ මහතිර් මොහොමඩ් ලීකුවාන්නියෝ තමයි එකතු කරලා කියන්න කීවරලා. දෙවැනි එක තමයි දැන් මේ අයින් කරපු දෙන්නත් එක්ක එකතු වෙලා කට්ටියක් හිටියනේ විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒගොල්ලෝ තවදුරටත් ඇමති කටසූපු කරගෙන තමන්නක සටනට ආපු කණ්ඩායම පාවල දෙනවද නැත්නම් ඔය සියලු දෙනා ඇත්ත සටන් කාමී ඉන්න අඟහරුවාද විපක්ෂයට ඇවිල්ලා වාඩි වෙනවද නැද්ද කියලා බලන්න. වත්මන් ආණ්ඩුවේ ඇමති ධූර වෙනස් කිරීම සහ ඉවත් කිරීම සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙන් ඇසුණු කතා දැන්. මේ රජයේ බලයට පත් කරන්නට උර දුන්න අප දුන්න හිත දුන්න විමල් විජේරවන්ත මැතිතුමත් අපේ ගොම්මන්පිල මැතිතුමත් මේ තනතුරු වලින් ඉවත් කිරීම එච්චර හොඳ වැඩක් නෙමෙයි. ඇත්තෙන්ම අපට පැහැදිලිව පේනවා තවත් විපක්ෂයක් ගොඩනැගීමයි මේ කරලා තිබෙන්නේ. අපේ ජනාධිපතිතුමා වෙන තීන්දුවක් ගත්තා නම් ඒක කාලානුරූපව නෙමෙයි කියන එක කනගාටුවෙන් කියන්නේ. රෝහිත අබේ ගුණවර්ධන මහත්තයා ඉන්නවනේ. එතුමා ඇවිල්ලා විමල් වීරවංශ මහත්තයා ඊයේ අයින් කෙරුවා විතරයි පරණ වොයිස් කට් ටිකක් දාලා පෙන්නුවා මෙන්න මෙයාගේ හැටි. ඉතින් ඕක කලින් කියන්න තිබ්බනේ. ඉන්ධන බාර ඇමතිවරයා හැටියට වරායත් එතුමට දීලා මේ තෙල් බාර ඇමතිවරයා හැටියට එතුමා පත් කෙරුවා නම් මේ වැඩේ ඉක්මනට විසඳයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි අපේ ජොන්ස්ටන් ඇමතිතුමාටත් මේ විදුලි බලව ඇමතිකමත් එතුමට වගේ කෙනෙකුට දුන්නා නම් මං හිතන්නේ මේක හොඳට කරයි කියලා අපි හිතනවා මේ ඒගොල්ලන්ගේ කතාවල හැටියට. විපක්ෂයේ කාර්යභාරය කරන තෙල් ඇමති කෙනෙක් තමයි හිටියේ. එතුමා කාර්යාලයෙන් එළියට ආගම ගේනවා. තෙල් තියෙන්නේ දවස් 4යි. තෙල් තියෙන්නේ දවස් 7යි. 7න් පස්සේ නෑ. ඇපල් ගේනවා. මිදි ගේනවා. පුදුම ඇමතිවරු. කර්මාන්ත ඇමතිතුමාට දීලා තියෙනවා ලංකා ඉතිහාසයේ වැඩිම මුදල. ලක්ෂ 50,000 දුන්නා මේ රටේ කර්මාන්ත අලුතෙන් ඇති කරලා දිනු කරන්න. ඒවා කිසි දෙයක් නොකර විපක්ෂයේ තෝරන දේ තනතුරු වලට එන්න ආණ්ඩුව පාව දෙන වැඩේ තමයි ඒක ලෝකෙ. විමල් වීරමන් සස්කලා කියලාවත් එහෙම නැත්නම් ගම්මන්පිර අස්කරා කියලාවත් රටේ ජනතාවට තෙල් ටික ලැබෙනවා නම් විදුලි බලය ලැබෙනවා නම් ආර්ථික ප්‍රශ්න විසඳෙනවා නම් එහෙනම් ඒක හොඳ තීන්දුවක් කියලා කියන්න පුළුවන්. එහෙම නොවෙනවා නම් ආණ්ඩුවම ජනාධිපතිවරයා ඇතුළුව ඉල්ලාස් වෙන්න ඕන. උදේ ගම්මන්පිල මහත්තයයි විමල් වීරවංශ මහත්තයයි ආණ්ඩුව හදන්න උදව් කරා කියන එක මුළු රටේම කට්ටිය දන්නවා. ආණ්ඩුව හැදුවට වෑනේ ආණ්ඩුව ආරක්ෂා කරන්න එපා. හදන ආණ්ඩුව කඩලා දාන්න උත්සාහ කරනවා අපි මොකද කරන්නේ? අර උදේ ඉඳලා වතුර ඇදලා හවසට කලෙම ඉඳිනවා වගේ වැඩ. ඉතින් ඒක ඒගොල්ලෝ කරාගත්තා. ඉතින් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. දැන් අපි අහනවා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන් පවිත්‍රා වන්‍යාරච්චි විදුලි බල ඇමති කරපුවාම ලයිට් එනවද? විමල් වීරවංශ ඇමතිවරයා වේදිකාවල කිව්වේ මේ සිරිසේන තොලංචයන් කියලානේ. දැන් ඒ සිරිසේනත් එක්ක කරයක් දාගෙන වැඩ. දැන් මේක රටේ ජනතාවට අලුත් නාඩගමක් පෙන්වන්න ගහපු තිරපිටපතක පළවෙනි කොටස කියලා තමයි අපිට හිතෙන්නේ. වෙනස් අදහස් දෙකින් සම්බන්ධයෙන් මට කිසිම නීතිගාමක් හෝ බයක් නැහැ. අපි එකම කණ්ඩායමක් තුල වෙනස් අදහස් කරන්න. හැබැයි ඉතින් ආණ්ඩුවේ අමතිවරු එහෙම නිවේදනය කරන එක යාගෙන අපි දැනට අපේ ආණ්ඩුව යන මාර්ගය ඉතාමත් නිවැරදි. අපි වඩාත් නිවැරදි කරගන්න අපි අනිවාර්ය කරන එක හදා ගන්න ඕනේ. ආණ්ඩුවක් අරගෙන ඇමති මණ්ඩලයෙන් ඉඳලා ඒක කරන්න බැරි නම් ඊට පස්සේ ආපහු පාරට බැස්සත් ඒක කරන්න බෑ. එහෙනම් එතෙන්ට අවශ්‍ය කරලා තිබෙනවා නායකත්වයක්. ඉතින් එක්සත් ජාතික පක්ෂයට ඒ නායකත්වයේ තිබෙනවා. උදේ ගම්මන්පිල විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමේ වත්මන් දේශපාලන ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව දක්වන්නේ මෙවන් අදහසක්.
ගිලෙන්ට යන නැවෙන් මීයෝ පයින්නවා වගේ කට්ටිය පයින් එක තමයි කරන්නේ. ජනතාවට වෙනසක් නැහැ. අයින් කරලාද ඒගොල්ලෝ අයින් වුණාද නැත්නම් දෙගොල්ලෝ එකතු වෙලා මේ ඩ්‍රාමා එකක් පෙන්වනවද දන්නේ නැහැ. ඇමති මණ්ඩලයේ හැමදාම ඉතින් ඔයගොල්ලෝ හැම පැත්තෙම හිටපු කට්ටියනේ. සාමාන්‍යයෙන් ආණ්ඩුවට විවේචනය කරන්න බැයිද? කාටවත් අද. විවේචනය කරන්න පුළුවන් නේ. ඒක එහෙම ඒක තමයි විවේචනය කරපු ගමන් ඉන්නේ ඔය අයින් කළා තින්නේ. බැසිල් ඕන විදිහට මේ ආණ්ඩුව ගෙනියන්න බෑ. මේ බැසිල් නෙමෙයි මේ රටේ ජනාධිපති. ඩොලර් එන ක්‍රමයක් මොනව හරි තියෙන්න ඕන. ඒක වෙනස් කරන්න නැතුව ඇමතිලා වෙනස් කරයි කියලා. ඩොලර් ප්‍රශ්නේ කොහොමද විසඳෙන්නේ? මේ අලුතෙන් රඟපාන්නේ ඔක්කොම ඉතින් බල ලෝබෙට නැවතෙන්නේ. රටට සුගතියක් වෙයි කියලා හිතන්න බෑ. මොකද මේ කට්ටිය එකට හිටිය කට්ටියනේ. ඒක අදහස් ක්‍රියාත්මක කරගන්න තමයි මේ දෙන්නම ඇරලා බැලුවේ. මොකද මේ දෙන්න හොඳ නිවුස් එකක් ගෙනාවා නම් අනිත් ටිකත් ඔතනට එනවා. දැන් හොඳ නිවුස් එකක් නෙවෙන්නේ ජනාධිපතිතුමා දුන්නේ. කණෙන් අල්ලලා දොට දැම්මා. තවත් ඉන්ධන රැගත් නෞකාවක් අද පස්වරුවේදී දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට ජනතාව තවමත් දිගු පෝලිම්වල රැඳී සිටිනු ඊයේ රාත්‍රියේදී මෙන්ම අද උදෑසනත් දක්නට ලැබුණා. ඉන්ධන නැතිකම හමුවේ ප්‍රදේශ රැසක දිවිවරින් සහ ගොවි ජනතාව අසරණ වී සිටිනවා. මේ අතර නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පැවසුවේ හිඟයකින් තොරව ඉන්ධන සැපයීමට තමන් සූදානම් බවයි. පවතින ඉන්ධන අර්බුදය හමුවේ දිවයිනේ ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලින් තවමත් පවතිනවා. ඉන්ධන නැතිකම හමුවේ ඇතැම් පිරවුම්හල් වසා දමා තිබුණා. ඉන්ධන ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් ජනතාව ඉන්ධන පිරවුම්හල් අසල වාහන ගල් කරමින් මෙලෙස රැඳී සිටිනු දක්නට ලැබුණා. මේ වගේ සෙට් වල පොලිමේ හිටියේ ඈ අද අපිටත් ඉන්න වෙලා. එයාලට ඇවිල්ලා මේ වගේ පොලිමේ ඉන්න කියන්නකෝ බලන්න. ඕකද ආණ්ඩුවක් කරන්නේ? එයාට දුන්නේ අපි ආණ්ඩුවක් කරන්න කියලා. දුකයි අපි. ගණකට පුළුවන් නම් බත් පාර්සල් දෙක තුනක් එවන්න කියන්න මෙයාට අපිට කන්න පොලිමේ ඉන්න කට්ටිය. මහා අසික්කිතිම රජයක් මේක. තෙල් ටික දීලා මිනිස්සුන් ඉඳහස් කරන්න කියලා තමයි මම ආදරෙන් ඉල්ලන්නේ. කොච්චර කිව්වත් අපි මේ අපිට මේ මේ දුක මේ දුකම තමයි. රොටිය දෙපැත්ත ගන්නා වගේ ඒ පැත්තට මේ පැත්තට වෙනසක් මේ රටේ ප්‍රශ්න හැමදාම එතනම තමයි. පාරට වැස්සෝ මරන් කර දත්තර දැම බෑන් බහලා දින්න. අද මේ ඉන්නවා ඩීසල් ගන්න ඩීසල් පොලිමේ. හැබැයි මේ ගොයියෝන්ගේ නෝනලා බිරින්දෑවරු ඉන්න අලීලවන්න ඒ පොලිමේ. හෙට උදේ යනකොට ඩීසලුත් නෑ නෝනත් නෑ. ඔන්න සෞභාග්‍ය දැක්ම. අපිට ඩීසල් ටික නෑ. අපි පාරේ ඉන්නේ දැන්. අපි අනාථ කරවුවා. තමන්ට ඉන්ධන ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලමින් බලපිටිය ප්‍රදේශයේ දේවරයින් ඊය රාත්‍රියේ කොස්ගොඩ වෙරළ තීරයේදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඉන්ධන නැතිකම හමුවේ බේරුවල දීවර වරායේ දීවරයින්ද මුහුදු යාම නවතා දමා තිබෙනවා. දෙහිඅත්ත කණ්ඩිය ප්‍රදේශයේ ගොවි ජනතාව ඩීසල් ලබා ගැනීමට රැය පහන් වටතුරු ඉන්ධන හලී සිටි බව වාර්තා වුණා. නමුත් ඉන්ධන නැතිකම හමුවේ ගොවීන් 300කට ආසන්න ප්‍රමාණයක් හිස් අතින් යලිත නිවෙස් වෙත ගොස් තිබුණා. මේ නිසා ගොවි ජනතාව දැක්ුවේ දැඩි විරෝධයක්. දෙල්ලිවරුනාද? දෙල්ලිවරයි දෙල්ලිවරයි. අපි රස්තිය අද කරනවා සෑහෙන්න. කට්ටකාල දැන් ගෙවල් ඔඩියන් දෙන්නේ. නැත්තම් නැති විදිහට නිකන් ඉන්න ඕනේ. එවුන් ගෙනාව 3000ක දෙනවා. නැත්තම් 2000ක දෙනවා. ඔබ යමුත් අහිල තියෙන්නේ. කපා ගන්න බෑ. තෙල් දික් ගන්න බැරි වුණා. දැන් දවස් 3ක් ඉඳලා ගන්න බැරි. ඔව්. දැන් ලියුම් නැතුව අඩුවෙන්ද තෙල් දෙන්නේ? ඔව් 2000ක දෙනවා කියලා කිව්වා. ඒක හරි අරන් යනවා. ඉන්ධන නැතිකම සහ විදුලි කප්පාදුව මුල් කර ගනිමින් ඊයේ රාත්‍රියේ බණ්ඩාරගම නගරයේදී පන්දම් දල්වා විරෝධතාවයක් පැවැත්වුණා. සමග ජන බලවේගයේ බණ්ඩාරගම නව සංවිධායක නයනක රන්වැල්ල මහතා මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටි තිබෙනවා. ඒ පිට පළාත්වර සිට පැමිණෙන වෙළඳුන්ගේ හිඟය නිසා බවයි වාර්තා වුණේ. රටේ ඇති ඉන්ධන අර්බුදය හමුවේ පිට පළාත්වර සිට වෙළඳුන්ට දඹුල්ලට පැමිණීමට අසීරු වී තිබෙනවා. රටේ ඇති ඉන්ධන අර්බුදය සම්බන්ධයෙන් නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මෙලෙස අදහස් පළ කළා. කනිතල් නීතිගත් සංස්ථාව ගත්තාම අංශ දෙකක් තියෙනවා. එකක් රිෆයිනරියක හරියාකාරව දුවන්න ඕනේ තෙල් ලංකාවට ඕනේ ප්‍රමාණය ලැබලා දෙන්න. එහෙනම් ඒකට ඕනේ කරන කූඩ් ඔයිල්
ලබා ගන්න ක්‍රමවේදයක් අපි හරිගස්ස ගන්න ඕනේ. ඉතින් අපි හිටපු අමත්තුමා ගත්ත ක්‍රියාමාර්ග මොනවද කියලා බලලා ඒ ක්‍රියාමාර්ග තවත් ශක්තිමත් කළ මේ කටයුත්ත කරන්නයි ඕනේ කරන්නේ. මොකද අපිට අමතිවරය හැටියට ඕක බාර අරගෙන තෙල් තියෙන්නේ තව දවස් 3කට කියලා මට කියන්න බෑ. තෙල් හැමදාම දෙනවයි කියන මතේ උඩ තමයි මම අමාත්‍යංශයට යන්නේ. එහෙම නැත්නම් මම තමුන්නාංශලට ගාවට අවිලා තව දවස් 3ටයි තෙල් තියෙන්නේ කිව්වොත් එහෙම තෙල් හිගිය රටේ මැති වෙනවා. අපි ආණ්ඩුවක ඉන්නොත් හරියෝ වැරදි අපි ආණ්ඩුවත් එක්ක ඉන්නෝ නැත්නම් අස්වලා යන්න ඕනේ. ඒක තමයි මගේ ප්‍රතිපද. මෙරටට ලඟා වූ ඩීසල් ට්‍රක් අත නෞකාවේ ඉන්ධන බෙදා හැරීම අද සිට ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. එම නෞකාවේ ඉන්ධන මුතුරාජු වෙල ඛනිජ තෙල් තොග ගබඩා සංකීර්ණයේ වෙත ගොඩබෑම ආරම්භ කෙරුණේ ඊයේ දහවල් 12:00 සිට. මේ අතර ඉන්ධන මෙට්‍රික් ටොන් 37,300ක් රැගත් තවත් නෞකාවක් අද පස්සරුවේ දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. අපේ රටේ ජනතාව හෙට ඉඳන්වත් විදුලි කප්පාදුව නතර වෙනකල් බලාගෙන ඉන්නවා. ඇත්තටම අද පත්වුණු නව විදුලි බල ඇමති පවිත්‍රාදේවි වන්නියාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ කාගේවත් වැරදිවලට කාටවත් දොස් පවරලා වැඩක් නැති බවයි. අදත් පැය හතමාරක විදුලි කප්පාදුව ක්‍රියාත්මකයි. දැන් අපේ රටේ ජනතාව හෙට වෙනකල් බලාගෙන ඉන්නේ. මොකද හෙට විදුලි කප්පාදුව නතර කරන බව රජයේ ඉහළම පුටුවේ ඉඳලා මැති ඇමතිවරුන්ද ප්‍රකාශ කරපු නිසා. ඊයේ දින හදිසි කැබිනට් සංශෝධනයෙන් විදුලි බල ඇමතිත් මාරු වුණා. දැන් විදුලි බල ඇමති පවිත්‍රාදේවි වන්නියාරච්චි මහත්මියයි. අප දිගින් දිගටම විදුලි බල මාෆියාවක් ගැන කතා කළා. ඔන්න අලුත් ඇමතිවරියට දැන් නවත්තන්න ලොකු මාෆියාවක් තියෙනවා. සමහර විදුලි ඉංජිනේරුවන්ගේ ජිල්මාට් වැඩවලට හසු නොවි මේ මාෆියාව නැවැත්වුවොත් ඇමති පවිත්‍රාදේවි වන්නියාරච්චි මහත්මිය අනිවාර්යයෙන්ම ඉතිහාසගත වෙනවා. පසුගිය කොවිඩ් වසංගත සමයේද ඇමතිවරිය ක්‍රියා කළ ආකාරය අප අගය කළ යුතුයි. අද සිය නව අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් ඇමති පවිත්‍රාදේවි වන්නියාරච්චි මහත්මිය මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා. මේ වෙලාව විදුලි අර්බුදයක් තියෙන අවස්ථාව. මා ඉතිහාසයේ කටයුතු කරලා තියෙන්නේ එහෙමයි. මේ අර්බුද වලින් පැනලා යාමක් හෝ ඒ අර්බුදයට හේතු වෙච්ච අයට දොස් පවරලා කටයුතු කරන්න මං කිසිසේත්ම මේ වැඩ බාර ගන්න අවස්ථාවේදී කටයුතු කරන්නේ නැහැ. විදුලි අර්බුදය විසඳලා මේ රටේ ජනතාවගේ ජීවිත වලට මහා ශක්තියක් වෙන්න එක අපි සියලු දෙනාගේම වගකීම. මේ අවුරුද්ද ඇතුළත අඩුම ගානේ මෙගවට් 100ක්වත් අලුතෙන් විදුලි බල පද්ධතියට අපි එකතු කරන්න ඕන. විදුලි බල මණ්ඩලය ලාභදායි ආයතනයක් බවට අපි පත් කරා. බිලියන 10කට උඩ ලාභයකින් විදුලි බල මණ්ඩලය අපි පවත්වාගෙන ගියා. අපි බාර ගන්නකොට තිබුණා CPC එකට නැත්තම් පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට විශාල ණයතෝගයක්. ඒ ණයතෝගයත් ගෙවලා විදුලි බල මණ්ඩලය ලාභදායි ආයතනයක් බවට 2014 වෙනකොට මා ඇමති කාර්ය අපිට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. මේ විදුලි බල ඇමතිවරයා විදිහට මං කලින් වැඩ කරනකොටත් අපි මුදල් හෙව්වා. අපි ඩොලර් හෙව්වා. අපි එහෙම නැතුව තමන්ගේ තියෙන නොහැකියාවන් වසන් කරගන්න රජයට බැන බැන පැත්තකට වෙලා හිටියේ නැහැ. තමන්ගේ නොහැකියාවන් වසා ගන්න රජයට බැනලා ඇමතිවරු වැඩක් නැහැ. ඇමතිවරු ඒ කටයුත්ත කරන්න ඕන. අපේ රටේ ජනතාව ලොකු ලොකු දේවල් රජයෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අඛණ්ඩ විදුලිය, ඉන්ධන සහ ජලය වැනි දේවලුයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා ඒ පහසුකම ජනතාවට සැලසීම රජයක වගකීමක්. පැය හතමාරක විදුලි කප්පාදුව අදත් ක්‍රියාත්මකයි. මේ විදුලි කප්පාදුව ඍජුවම අපේ ආර්ථිකයට බලපානවා. රටේ ඩොලර් නැති වෙලාවේ රටට ඩොලර් හම්බු කරන කර්මාන්තවලටත් මේ විදුලි කප්පාදුව නිසා මරු පහරක් එල්ල වෙලා. දැන් ජනතාව බලාපොරොත්තුවෙන් ඉන්නේ හෙට ඉඳලවත් කළුවරේ ඉන්නේ නැතුව ඉන්නයි. මෙතර මහජන උපයෝගිතා කොමිසම හෙට සිට විදුලිය කප්පාදුව ආකාරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව හෙට දිනේදී PQRS, TUV, W යන කලාප සඳහා පැය 4ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මකයි. එමෙන්ම E සහ F යන කලාප සඳහා පැය 7ක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක බවයි මහජන උපයෝගිතා කොමිසම පවසන්නේ. ඉන්ධන මිල සහ විදුලි බිල වැඩි කරන ලෙස මහබැංකුව අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. ඒ රට තුළ පවතින වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් මේ අවස්ථාවේ රටට අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනයේදී විශේෂ බද්දක් පැනවිය යුතු බවයි මහබැංකුව අධිපතිවරයා ප්‍රකාශ කළේ. ප්‍රතිපත්ති පොලී අනුපාතය 1%කින්
වැඩි කරලා තිබෙනවා. ඒ වැඩි කිරීම සාමාන්‍යයෙන් වැඩි කරන පදනම් අංක 50ක් හෝ 25කට පමණක් සීමා නොකර පදනම් අංක 100ක පමණ වැඩි කිරීමක් කරලා තිබෙන්නේ. එයින් පෙනී යන්නේ යම් ආකාරයකින් අපිට යම් මූල්‍ය විනයක් ලබා ගන්නට සිදු වෙනවා මේ අවස්ථාවේදී. තුමන්ලා සියලු දෙනාම දන්නවා මේ රටේ මූල්‍ය සහ ආර්ථිකමය ස්ථායිභාවය රැක ගැනීමටත් මූල්‍ය පද්ධතියේ ස්ථායිභාවය රැක ගැනීමත් මහ බැංකුවේ වගකීමක්. ඒ සඳහා යම් අවස්ථාවලදී දැඩි තීරණ ගන්නට සිදු වෙනවා. එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අපි රජයෙන් ඉල්ලීමකුත් කරනවා යම් තීරණ ගන්නයි කියලා. පළවෙනිම අපි ඉල්ලා සිටින්නේ අත්‍යවශ්‍ය නොවන සමහර භාණ්ඩ ආනයනය කිරීමේදී විශේෂ බද්දක් ඒ සඳහා පනවලා ඒවායේ ඉල්ලුම තවදුරට අඩු කරන්නයි කියලා. දෙවෙනුව තෙල් මිල සහ විදුලි බිල මිල වැඩි කරන්නයි කියලා අපි ඉල්ලීමක් කරලා තිබෙනවා. ඒ කිරීමට හේතුව තමයි පිට රටවල වලින් ගන්න පුළුවන් මුදල් තවදුරටත් වැඩි කර ගැනීමටත් ණය නොවන ක්‍රමවේද ඔස්සේ රටට මුදල් ගලා එම තවදුරටත් දිරි ගැන්වීම සඳහා කටයුතු කරන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා. රුපියල් නිදහසේ පාවිච්චිවට ඉඩ දෙන්න කියලා යම් යෝජනාවක් ටිකක් තියෙනවා එළියෙන් එනවා. මේ අවස්ථාවේදී එවැන්නක් සිදු නොකළ යුතුයි කියන එක තමයි මම බැංකුවේ තියෙන වෙලාවත් වෙන්නේ මුදල් මණ්ඩලයේ තියෙන වෙලාවත් තියෙන්නේ. මුදල් අමාත්‍යාංශ සහ මුදල් අමාත්‍යවරයා සහ ඔබ අතර තිබෙනා වූ කිසියම් වූ ඝට්ටනයක් මත මේ කරුණු ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එකක් යම් ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා කියන කාරණේ ඔබ ඍජු පිළිතුරක් දෙන්න මේ සම්බන්ධව මම කිසිම පැකිලිමේතොර කිව්ව ඒ ඍජු පිළිතුර දුන්න එහෙම ගැටටයක් නැහැ. අපේ මතය සහ රටට කළ යුතු දේවල් පිළිබඳව අපි කිසිම දේශපාලනයක් තොරව ඒවා හිලිදාව කළා තියෙනවා. මේවා ක්‍රියාත්මක කිරීමට සියලු දෙනාම බැහැ බැහැ කියලා කිව්වදී මේවා ක්‍රියාත්මක කරන්න අමාරුයි. ඒ නිසා මාධ්‍යයේ සහයෝගය අවශ්‍යයි. දේශපාලනයේ පමණක් නෙමෙයි මෙතර විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ට විශ්වවිද්‍යාල මුදල් ගෙවීමට ඩොලර් නැතිවීම ගැටලුවක් බව පාරිභෝගික අයිතින් සුරකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා. විදේශීය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන දුවදරුවන්ගේ දෙමව්පියෝ මුහුණ දෙන ගැටලුවක් තමයි තමන්ගේ ළමයා විශ්වවිද්‍යාලයක පිටට අධ්‍යාපනය ලබනව නම් තව අවුරුද්දයි දෙකයි තුනයි තව අවුරුදු හතරක් එහෙම ලබනව නම් ඒ ළමයින්ට දැන් මේ වෙනකොට ගෙවිය යුතු විශ්වවිද්‍යාල ගාස්තු ගෙවන්න හැකියාවක් නැහැ. ඇයි වෙලා තියෙන්නේ? සල්ලි තියෙන රුපියල් වලින්. හැබැයි ඩොලර් වලින් සල්ලි නැහැ. මේ නිසා මොකක්ද වෙලා තියෙන්නේ? අදාළ ළමයාට අධ්‍යාපනය නවත්තලා ලංකාවට ආයෙන්න වෙලා තියෙනවා. ඉතාමත් මේ ඉක්මනින් සානුකම්පිතව මේ ළමයිගේ මේ ගැටලුව ගැන හිතලා බලන්න. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද වී අලවි මණ්ඩලයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. එහිදී සේවක හිඟය ඇතුළු කරුණු රැසකට අවශ්‍ය පියවර ගන්නැයි ජනාධිපතිවරයා අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. කොළඹ පිහිටි වී අලවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හදිසි නිරීක්ෂණයට ලක් වුණා. එහිදී වී තොග සුරැකුම් ලෙස තබාගෙන වී මිලදී ගැනීමට වී අලවි මණ්ඩලයට ණය පහසුකම් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකා බැංකුවට සහ මහජන බැංකුවට උපදෙස් ලබා දුන්නා. තරඟකාරී ලෙස වී මිලදීගෙන රජය සතුව ප්‍රමාණවත් වී සංචිතයක් පවත්වාගෙන යාම ඉලක්ක කරගනිමින් වැඩපිළිවෙල ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා. මහකන්නේදී විමලදී ගැනීම, තොග රැස්කිරීම, අලවිය සහ හිඟයකින් තොරව වෙළඳ පොලේ සහ අවශ්‍යතාවය අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකි පියවර විමසා බැලීම ජනාධිපතිවරයාගේ මෙම හදිසි නිරීක්ෂණ චාරිකාවේ අරමුණ බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. රාගම වෛද්‍ය පීඨයේ සිද්ධියට රාජ්‍ය අමාත්‍යවරයෙකුව සිටි අරුන්දික ප්‍රනාන්දු මහතාගේ කිසිදු සම්බන්ධයක් නැතැයි වාර්තා වනවා. ඔහු සම්පූර්ණයෙන් නිර්දෝෂී බවයි ඒ පිළිබඳව සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුව සිය වාර්තාවේ සඳහන් කර ඇත්තේ. කෙහෙලිය රඹුක්වැල්ල මහින්දානන්ද අලුත්ගමගේ රමේෂ් පතිරණ යන අමාත්‍යවරුන්ගෙන් මෙම කමිටුව සමන්විත වුණා. ඒ අනුව අද අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය දුහරේ යළි දිවුරුම් දුන්නා. පසුගිය පෙබරවාරි පළමු වනදා රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ ගැටුමක් ඇති වුණා. එම අවස්ථාවට අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුතාද සම්බන්ධ වී තිබුණා. අමාත්‍යවරයාට අයත් පොලිස් සංවර්ධන අධිකාරියේ වාහනයක්ද ගැටුම වූ ස්ථානයේ තිබී පොලිස් අත්අඩංගුවට ගනු ලැබුවා. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතාද මීට මැදිහත් වීම හරහා මෙම ගැටුම පිළිබඳව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාට ඍජුව චෝදනා එල්ල වුණා. එහිදී වහා ක්‍රියාත්මක වූ අරුන්දික ප්‍රනාන්දු මහතා සිය රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් වුණා. ඒ අපක්ෂපාතී පරීක්ෂණයක
ගැනීමට ඉඩ සලස්වමිනුයි. ඒ සමගම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ පිළිබඳ සොයා බලන්නට කමිටුවක් පත් කළා. කමිටු වාර්තාව ඊයේ රාත්‍රියේ ජනාධිපතිවරයාට බාර දී තිබෙනවා. රාගම වෛද්‍ය පීඨයේ ගැටලුවට අමාත්‍යවරයාගේ කිසිදු අනුදැනුවක් හෝ බලපෑමක්ද කර නැති බවයි කමිටු වාර්තාව සඳහන් කර ඇත්තේ. මේ අනුව අරුන්දික ප්‍රනාන්දු මහතා යලි පෙරදැරූ රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් දිවුරුම් දුන්නා. ඒ පොල් කිතුල් හා තල් වගාව ප්‍රවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදන හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි. මේ වන විට දිවයින පුරා යළි ගෑස් හිඟයක් ඇති වෙමින් තිබෙනවා. ගෑස් ප්‍රවාහනය සඳහා ලොරි රථවලට අවශ්‍ය ඉන්ධන නැතිකම එක් හේතුවක්. එසේම ණයවර ලිපි විවෘත කර ගැනීමට ඩොලර් නැති නිසා ගෑස් ආනයනයද ඇන හිට තිබෙනවා. කාලයක් ගෑස් ආශ්‍රිත පිපිරීම් වාර්තා වුණා. ගෑස් පෝලිම් කිලෝමීටර 3-4ක් දක්වා දිගට තිබුණා. නාගරික ජනතාව ගෑස් නැතිකම නිසා දර සහ භූමිතෙල් ලිප් හොයාගෙන ගියා. අදත් සමහර ගෙවල්වල ගෑස් සිලින්ඩර් තියාගන්න නිවැසියන් බයයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් නිසා මියගිය හා තුවාල ලැබුවන්ද ඉන්නවා. අදත් වන්දි ගෙවීමක් නැහැ. ගෑස්වල සංයුතිය වෙනස් කරලා වැරදි කරපු කාටවත් දඬුවම් ලැබුණෙත් නැහැ. දැන් ආයෙත් ගෑස් හිඟයක්. ජනතාවට ඉන්ධන පෝලිම් වලට අමතරව ආයේ ගෑස් පෝලිම් වලත් ඉන්න වෙලා. අලි මදිවට හරක් කිව්වසේ පැය හතාමාරක් විදුලියත් කපනවා. වියගම ගිහිල්ලා 6 දාක් විල කරගෙන ගිහිල්ලා එක කේසයක් පත් වෙනවා. පාට ගිහිල්ලා පෝලිම් ඉඳලා එනකොට එකයි වෙලාව. ආය අපි ගඩේ කොහොමද කරන්නේ? අපි කොළඹ ඉඳලා මල්වානේ ගියා ගෑස් හොයන්න නිල් පාට. ඒත් නෑ ගෑස් ලොකු එක නෑ. කිලෝ 5 එකයි කිලෝ 2 එකයි විතරයි තියෙන්නේ. ආයි ගෑස් නෑ. ගෑස් එකක් තිනවා. මේ රයිස් දඬන කොත්තුත් දඬන ඕනේ. ආයි ගෑස් නෑ. දැන් තව පාගයක් කඩවානවා අපි. පරාට බිත්තරොඩි දඬන ගෑස් නෑ. උයන්ඩ ගෑස් නෑ. පෙන්ඩි වලට ගෑස් නෑ. ඒ වාණ්ඩ තමයි තියෙන්නේ. මේ යනකොට කඩවලනවා මාත් අපේ දුප්පත් පිට තමයි බඩේ බල. අපි තමයි මේ නිකන් පස්පොල් වලට වෙන්නේ. ගෑස් නෑ. දර පාවිච්චි කරන එක හොඳයි කියලා කෙරවල පිටිය යොගදනවි බලාගාරය සම්බන්ධයෙන් පෙත්සම් පහ විභාගයට ගන්නේ නැතිවම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා. පෙත්සම් කරුවන් අදාළ පෙත්සම් වලින් කියා සිටියේ කෙරවල පිටිය යොගදනවි බලාගාරයේ අයත් සමාගමේ ශ්‍රී ලංකා රජයට අයත් කොටස් වලින් 40% වග උත්තරකාර ඇමරිකානු සමාගම වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය යුක්ති සහගත වන්නේ නැති බවයි. මෙම තීරණය ගැනීමට පෙර ජාතික ආර්ථිකය සහ ජාතික ආරක්ෂාව වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට වග උත්තරකාර අමාත්‍ය මණ්ඩලය අසමත් වී ඇති බවද ඔවුන් චෝදනා කර තිබුණා. එමෙන්ම අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය හරහා මෙරට ගෑස් නිෂ්පාදනයේ ඒකාධිකාරිය ඇමරිකානු සමාගම වෙත පවරා දී තිබෙන බව පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා. මෙම කොටස් පැවරීමේදී විවිධ ටෙන්ඩර් පටිපාටි අනුගමනය කර නැති බවද සඳහන් කර තිබුණා. මේ හරහා අදාළ කොටස් පැවරීමේ ක්‍රියාවලිය තුළ පවතින පාරිදුෂ්‍යභාවය පිළිබඳව බරපතල ගැටලු මතුවී තිබෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එබැවින් අමාත්‍ය මණ්ඩලය කිසිදු සාධාරණ කරුණු අධ්‍යයනයකින් තොරව අදාළ කොටස් පවරා ඇති බවයි පෙත්සම් කරුවන් පවසන්නේ. එමගින් රටේ මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණා. මේ අතර මෙම පෙත්සම් වලට සහාය පළ කරමින් ඒවායේ වග උත්තරකරුවන් වශයෙන් නම් කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදේ ගම්මන්පිල මෙන්ම අමාත්‍ය වාසුදේව නානායක කර යන මහත්වරුන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දිවුරුම් පෙත්සම් ඉදිරිපත් කිරීමද මෙහිදී කැපී පෙනුණා. කෙසේ වෙතත් අද දින නඩුව කැඳවූ අවස්ථාවේදී එම මූලික අයිතිවාසිකම් පෙත්සම් පහම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණයට සඳහන් කළේ මෙම පෙත්සම් විභාගයට ගැනීම සඳහා වග උත්තරකරුවන් වෙත නොතිසිනිකුත් කිරීමට අධිකරණය තීරණය කළ බවයි. මුතුරාජ වෙල සංරක්ෂිත කලාපය තුළ සිදුවන පරිසර දූෂණ ක්‍රියා වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය සහ කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පෙත්සම් දෙකක් ගොනු කර තිබුණා. එම පෙත්සම් අද විභාගයට ගත් අවස්ථාවේදී මුතුරාජ වෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශයේ ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බව නීතිපතිවරයා අභියාචනා අධිකරණයට දැනුම් දුන්නා. මුතුරාජ වෙල සංරක්ෂිත කලාපයට අදාළ මායිම් ලකුණු කිරීමට පියවර ගන්නා ලෙස
මීට පෙර අධිකරණයේ වග උත්තරකරුවන්ට නියෝග කර තිබුණා. එම මායිම් ලකුණු කිරීමේ කටයුතු සිදු කිරීමේදී ප්‍රදේශීය ජනතාව ඇතුළු විවිධ පාර්ශවයන්ගෙන් ඊට විරෝධතා එල්ල වී තිබෙන බවද රජයේ නීතිඥවරයා සඳහන් කළා. අනුතුරුව ප්‍රදේශීය බහර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සහය ලබාගෙන එම කටයුතු ඉදිරියට සිදු කරගෙන යන බවයි රජයේ නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ. ඉන් අනතුරුව පෙත්සම අප්‍රේල් මාස 4 වනදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින එම කටයුතු වල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියෝග කළා. සහරාන් හෂීම්ගේ බිරිඳගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර හිමි වුණා. පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම්ගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගැනීමට මීට පෙර අධිකරණයෙන් අවසර ඉල්ලා තිබූ අතර ඊට ඉක්උත් දසවනදා අවසර හිමි වුණා. ඒ අනුව පෙබරවාරි මාස 15 වනදා සිට 25 වනදා දක්වා දිනවල සහරාන් හෂීම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගත්තා. ඒ ඇය රඳවා සිටින වැලිකඩ බන්ධනාගාරයේදී එම ප්‍රකාශවලින් විශේෂ කරුණු රැසක් අනාවරණය වූ බව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා. වනාත විල්ලුව අවිපොහුණුව හා අවිගබඩාව පිළිබඳව අත්අඩංගුවටගත් සැකකරුවන්ගෙන් කරුණු රැසක් අනාවරණය වුණා. ඒ අනුව 2019 පෙබරවාරි මාස 19 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 5 දෙනෙකු සහරාන්ගේ බිරිඳගෙන් ඒ පිළිබඳව ප්‍රකාශ ලබා ගැනීමට එකල සහරාන්ගේ කැකුණගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ තිබුණා. ඒ අනුව එදා නිලධාරීන් පැමිණ සිටියේ තම සහෝදරයා සමග බවට පසුගිය මාසයේ සහරාන් හෂීම්ගේ බිරිඳ දුන් ප්‍රකාශයේ දැක්වුණු බවයි CID අධිකරණයට දැනුම් දුන්නේ. එම අවස්ථාවේ සාරා ජැස්මින්ද තමා රැඳී සිටි ස්ථානයේ සිටි බව සහරාන් හෂීම්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. 2019 CID සහරාන්ගේ කැකුණගොල්ල නිවසට පැමිණි අවස්ථාවේදී සහරාන් හෂීම් සිය බිරිඳගේ පියාට දොරකතනෑමතුමක් ලබා දී තිබෙනවා. සිය බිරිඳ හා දරුවන් කාන්තංකුඩි ප්‍රදේශයට කැටුව යන ලෙසට සහරාන් එම දුරකතන ඇමතුමෙන් පවසා ඇති බවයි සහරාන්ගේ බිරිඳ CID පවසා ඇත්තේ. තමන් සමග එම අවස්ථාවේ කාන්තන් කුඩියට ගිය සාරා ජස්මින් බෝම්බ සෑදීමේ ක්‍රියාවලියේ නිරතව සිටි අයෙකු බවටත් සහරාන්ගේ බිරිඳ ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම සාරා ජස්මින් සන්තකේ පුපුරණ ද්‍රව්‍ය, වෙඩි බෙහෙත්, රසායනික ද්‍රව්‍ය ආදිය තිබූ බවටද සහරාන්ගේ බිරිඳ CID හමුවේ ප්‍රකාශ කර ඇති බවයි අධිකරණයට දැනුම් දුන්නේ. එම විමර්ශනයට අදාළව සුවිශේෂී කරුණු කිහිපයක් තහවුරු කර ගැනීම වෙනුවෙන් සහරාන්ගේ බිරිඳගේ පියාවන මොහමඩ් හුසේන් අබ්දුල් කාදර් නැමැත්තාගෙන් සහ බිරිඳගේ සහෝදරයා වන අබ්දුල් කාදර් මොහමඩ් අන්සාර් නැමැත්තාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අවශ්‍ය බව CID අධිකරණයට දැනුම් දුන්නා. ඔවුන් මේ වන විට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ සහ කෑගල්ල බන්ධනාගාරයේ රඳවා සිටිනවා. සියලු කරුණු සලකා බැලූ කුලියාපිටියේ මහේස්ත්‍රාත්වරිය සහරාන්ගේ බිරිඳගේ පියාගෙන් සහ සහෝදරයාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට CID අවසර දුන්නා. එනුව සහරාන්ගේ බිරිඳගේ පියාගෙන් ලබන 11 වනදා සිට 19 වනදා දක්වාත් බිරිඳගේ සහෝදරයාගෙන් ලබන 21 වනදා සිට 30 වනදා දක්වාත් ප්‍රකාශ ලබා ගන්නා ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. කලක් තිස්සේ අබලන්ව පැවති මාතර පරවිදි උපතර පිවිසෙන පාලම අද කඩා වැටී තිබෙනවා. පාලම මතින් ගමන් කරමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකු පමණ සුළු තුවාල ලබා ඇතැයි මාතර පොලිසිය පවසනවා. යුද හමුදා නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් විහාරස්ථානයේ සිටි ස්වාමින් වහන්සේලා ඇතුළු පිරිස ගොඩබිමට ගෙනීමට කටයුතු කර තිබෙනවා. කිරිබත්ගොඩ පුද්ගලික බැංකුවක රථගාලකදී පසුගියදා රුපියල් ලක්ෂ 27ක මුදල් කොල්ලකා පලාගිය සැකකරු කිරිබත්ගොඩ පොලිසිය අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරුකට අනුව සැකකරු අත්අඩංගුවටගත් බවයි. සැකකරු දංකටුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදී පුද්ගලෙක්. අඛණ්ඩව 23 වනවරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා 71 වන සංවත්සරයට සමගාමීව පවත්වනු ලබන ගුවන් හමුදා පාපදි සවාරියේ ප්‍රථම අදියර අද කොළඹ ගුවන් හමුදා මුලස්ථාන ඉදිරිපිටදී ආරම්භ වුණා. ඒ ක්‍රීඩා මාතය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අනුරාධපුර තන්ත්‍රීමලේ රුවන්මඩුව ප්‍රදේශයේ වෙඩි ප්‍රහාරයකින් වන අලියකු මියගොස් ඇතැයි ගම්වාසීන් පවසනවා. මෙම අලියා මියගොස් ඇතේ කෙසේද යන පිළිබඳ වැඩිදුර පරීක්ෂණ තන්ත්‍රීමලේ පොලිසිය ආරම්භ කර තිබෙනවා. පුවත් නිමයි. සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.